තරුණියන්ගේ ප්‍රධාන ඉලක්කයක් වෙනවා යුරෝපයට හෝ ජපානය වගේ රටකට යන්න. දැන් එදා ඔබ ජපානයට යනකොට ඔබට මෙවැනි ඉලක්කයක් තිබුණාද ඉලක්කයක් ඇති කරාද ඒ ඉලක්කය ජය ගැනීම මොනතරම් දුරට අභියෝගයක් වුණාද කියලා කියනවනම් ඇත්තම දීර්ඝ කාලීන ඉලක්කයක් තිබුණා කියලා කිව්වොත් ඒක බොරුවක්. එහෙම ඉලක්කයක් නැහැ. නමුත් කෙටි කාලීන ඉලක්ක තිබුණා. මම අදත් විශ්වාස කරන දෙයක් තමයි කවුරු හරි කියනවා නම් මගේ ඉලක්කය අවුරුදු 20ක් 30ක් එක බොරුවක්. මම ඒක කියන්නේ උදාහරණයක් ඇටියට රෑට වාහනයක යනකොට අපි නුවර යනවනම් අපි ඉස්සෙල්ලා අර ලයිට් නැත වාහනේ එළියෙන් යන දුර යන්න ඕනේ. ඊළඟ ගියහම තමයි ඊළඟ ටිකට යන්න වෙන්නේ. ඒ දෙ ටිකෙන් ටික තමයි ඉස්සරහට යන්න පුළුවන්. නුවරට යන්න ඕනේ කියන පොළුවේ තියෙනවා. නමුත් යන්න වෙන්නේ අර විදිහට. නැත්නම් අපි හිතාගෙන නැත්නම් අපිට වැටෙහිමක් නැහැ පාරේ කොතන වලවල් තියනවද දන්නේ නැහැ ගහක් වැටිලා දන්නේ නැහැ බාධා මොනවද කියලා දන්නේ නැහැ ටිකෙන් ටික යනකොට ඒවා निराකරණය කරගෙන යෑමේ හැකියාව අපිට ලැබෙනවා මේ කියන ආකාරයට තමයි මම ඇත බොහෝ රසවත් දේවල් දෙනවා ජපානයේ ගියාම අපි වෙලා නැති නිසා ඒවා අපි අතෑරලා දාමු එතකොට ඒ නිසා පළමුවෙන්ම මගේ අදහස තිබුණේ අර කියන මූලික පශ්චාත් උපාධිය විතර ලබා ගැනීම. එතකොට ඊට පස්සේ හේ රැකියාවක් කරනවා කියන අදහසකුත් තිබුණා. නමුත් පසුව ඔය කියන පශ්චාත් පළවෙනි නැත් මාස්ටර්ස් නැත්නම් ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමෙන් පසුව මට අදහසක් ආවා PhD එකත් නැත්නම් දෙවෙනි පශ්චාත් උපාධිය කරොත් හොඳයි කියලා. දැන් ඔබතුමා කිව්වාගේ වර්තමානයේ ප්‍රවණතාවයක් තියෙනවා මේ රටවල් වලට යන්න අපේ තරුණ තරුණියෝ. ඒ කාලේ හැබැයි මේ විදිහේ දැඩි ප්‍රවණතාවයක් තිබුණේ නෑ රටවලට යන්න. මොකද මුදලේ අගයත් එක්ක තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ඒ කාලේ යෙන්නයක් මට මතක විදිහට 750ක් වගේ. අද රුපියල් 2.745ක් 2.50ක් වෙනවා. ඒ කාලයත් එක්ක බලනකොට පසු ගුණයක විතර යෙන් එකක අගය වැඩි වෙනවා. ඒ නිසා ජපානය, කොරියාව කියන රටවල් වලට යන්න මම හිතන්නේ ශ්‍රී ලාංකිකයන් ඒ තරම් උත්සාහයක් දැරුවේ නැහැ ඒ කාලේ. වර්තමානයේ වුණත් මම පැහැදිලිව දකින වෙනසක් තියෙනවා මම ඒකත් ඔබට කියන්න ඉඩ දෙන්න. කැනඩාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ ඒ සංවර්ධිත රටවල නැත්නම් දියුණු බටහිර රටවල් වලට යන කණ්ඩායම සහ ජපානය, කොරියා වගේ රටවලට යන කණ්ඩායම අතර පොඩි වෙනසක් තියෙනවා ලංකාවේ. දැන් අර වගේ දියුණු රටවලට යන්නේ බොහෝ විට ඉදිරි අධ්‍යාපනය ලැබීමේ පරමාර්ථයෙන් තමයි ඕස්ට්‍රේලියාව, කැනඩාව, එංගලන්තය වගේ රටවලට යන්නේ. නමුත් කොරියාව, ජපානය ඒ වගේ රටවලට බොහෝ විට යන්නේ මම හිතන්නේ රැකියාවක් කරලා ආදායමක් ඉපීමේ බලාපොරොත්තු සහිතව. මේකේ වැරැද්දක් අපිට කියන්න බෑ. ඒකේ කනාගේ තියෙන කැමැත්ත නැත්නම් ඇල්ම. නමුත් අවසානයේදී මේ සියල්ලෙන්ම අපේ රටට යමක් කරනවා නම් මම හිතන්නේ ඒක ඊටම වැදගත් කාරණාවක්. ඇත්තටම මහාචාර්යතුමනි ඔබතුමා එක වැදගත් කාරණයක් මතු කරා. ඒ තමයි ඔබතුමා පශ්චාත් උපාධිය හදාරන කාල සීමාව තුළ ඔබතුමාට හැකියාවක් ලැබුණා part time job එකක් කරන්න. මම හිතන්නේ සතියකට පැය 20ක් සතියට සතියකට පැය 20ක කාලයක්. එතකොට මේ part time job එකක් කරද්දී ඔබතුමා කවර ආකාරයේ රැකියාවද ඒ රටේදී ඔබතුමාට කරන්න සිද්ධ වුණේ? මූලිකවම පළවෙනි රැකියාව තමයි මම එහේ පාම් බේකරි එක වැඩ කළේ. පාම් බේකරි එක පාම් හොම බෙඩ් එකද කියලා කවර වලට දාලා අවුරුදුනවා. ඊට පස්සේ අවන්හල් වල වැඩ කළා. ඒක රෑට තියෙනවන්නල. හැබැයි යවන්හලේ වැඩ කරද්දී මට හැකියාව ලැබුණා ජපන් ගීත ඉගෙන ගන්න. ඒ තියෙනවා කරවුකේ කියලා. කරව මේ කියන කරවුකේ කියන නම. ඒක කරවුකේ කියන එක මොනවත් නැතුව ඒක කියනවා කියන එක. ඒ වගේ
සංගීතය තියෙනවා ඒ සංගීතයට ජපන් ගීත ගායනා කිරීමේ හැකියාවත් මට ඒ නිසා ලබා ගන්න ලැබුණා මම කියන්නේ ඇයි ඒ අපි කියන අර්ධකාලීන රැකියාවනොත් අපිට ප්‍රයෝජන තියෙනවා ජපන් සමාජය ගැන ඉගෙන ගන්නවා ජපන් භාෂාව ඉගෙන ගන්නවා ඒ වෙනත් හැකියාවන් වර්ධනය කර ගැනීමට අපිට ඒකේ ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා මේ කියන ආකාරයට තමයි මම හිතන්නේ මගේ මූලික අවුරුදු හතර විතර ගත වුණේ එකක් ජපන් භාෂාව ඉගෙන ගන්න ඊළඟට මගේ මුල් පශ්චාත් උපාධිය ඉවර කිරීමට ගත වුණා සාමාන්‍යයෙන් අපේ රටෙන් විදේශගත වෙන ප්‍රථම උපාධියට හෝ පශ්චාත් උපාධියට යන බොහෝ තරුණ තරුණියන් ඉගෙන ගන්නවට අමතරව ඔය පැවිස්ස රැකියාව කරනවා සාමාන්‍යයෙන් ගත්තොත් ඒවා ඔඩ් ජොබ්ස් කියලා තමයි ගොඩක් අය හඳුන්වන්නේ එක්කෝ හෝටලයක එහෙමත් නැත්නම් මැක්ඩොනල්ඩ්ලයක එහෙමත් නැත්නම් පත්තර බෙදනවා වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් සමහර විට ඔය ඇපල් වත්තක හරි මිදි වත්තක හරි රැකියාව කරනවා වෙන්න පුළුවන් මම යුරෝපයේ ඉන්න කාලේ සමහර මගේ මිත්‍රයෝ ඒ වගේ ඇපල් සහ මිදි වතු වල සේවය කරපු අත්දැකීම් වුන් මා සමග බෙදාගත්තා දැන් ඔබතුමාට ඔබතුමාගේ සමකාලීනයන් එවැනි වෙනත් දැන් ඔබතුමා කිව්වේ ඔබතුමා පාම්බේකරයක වැඩ කරා ඒ වගේම තවත් අවන්හලක වැඩ කරා කියලා වෙනත් කවර ආකාරයේ රැකියාවද තියෙන්නේ මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් ජපානයේ විශේෂ අවස්ථාවක් තියෙනවා එල්ඩර් හෝම්ස් වල රැකියාව කරන්න ඒකට විශාල ඉල්ලුමකුත් තියෙනවා ජපානයේ එවැනි රැකියා පිළිබඳව ඔබතුමාට යම් යම් අහලා පුරුදු දේවල් තියෙනවද ඔබතුමාගේ සමකාලීනව එවැනි තැන්වල වැඩ කරාද පොඩ්ඩක් ඒ පිළිබඳව පොඩ්ඩක් අපිට යමක් මේ ප්‍රේක්ෂකයන්ට කියන්න පුළුවන් නම් මම කලින් කිව්වාගේ ඒ කාලේ ජපානයට යන ප්‍රමාණය අඩුයි පිරිස අඩුයි ඒක බොහෝ විට ඔබතුමා කිව්වා වගේ එහි මේ කියන විදේශිකයන්ට තිබුණු රැකියා අවස්ථාවන් තුනක් තිබුණා රැකියා අවස්ථා ගොඩක් තිබුණා නමුත් ඒ රැකියාවල තියෙන ප්‍රධාන ලක්ෂණ තුනක් තිබුණා. එකක් තමයි ඩර්ටි. ඊළඟ එක ඩේන්ජර්. අනිත් එක ඩිෆිකල්ට්. ඒක අපි කියන 3Ds කියලා ඉංග්‍රීසියෙන් නැත්නම් කොහොම භාවිතා කරේ අකුරු තුනක් K වලින් පටන් ගන්නවා. එතකොට අපි කියන 3Ks කියලා තමයි ඒක. දැන් ඒ වගේ මූලික රැකියාව තමයි අපි එහි ඉන්න කාලේ දැන් ඉගෙන ගන්න ගියාය අර වගේ අවන්හල්වල ඒ වගේ රැකියා කරද්දී සමහර ඉගෙන ගන්න ගිය ළමයි හිටියා පත්තර බෙදන උදේ පාන්දර උදේම මම දැනේ 4:30 විතර නැගලා පත්තර බෙදනවා ඊට අමතරව එහෙ ජපානයට ගිහිල්ලා වීසා නැතිව රැකියා කරපු කණ්ඩායමකුත් හිටියා ඒ අය කරන්නේ ඔය වාහන කොටස් ගැලවීම ඔය කලින් වගේ ඇපල් වතුර සේවය කිරීම ඒ වගේ තවත් අසීරු රැකියාව මොකද ජපානයේ මේ රැකියාව කියලාම ලංකාවේ වගේ රැකියාව කරන්න බෑ වැඩ නම් වැඩ පැය හතර හරියටම කරන්න ඕනේ කකා බිබී එහෙම ඉන්න වෙලාවක් නෑ අපි වගේ හොඳම උදාහරණය මම කියන්න ලංකාවේ මං එහෙයිති දවසක් විදුලිය විසන්දි වෙලා තිබුණා විදුලිය එක මං බිල ගෙවන්න නැතුව කපලා හරි තිබුණා ඊට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා මං කිව්වා තේ කපු නෑ ඉස්සෙල්ලා ඉන්න මගේ වැඩ කරලා ඉවරුනහම තමයි ඒක කරන්න කියලා ඉස්සෙල්ලා වැඩේ ඉවර කරලා තමයි යා ඒ අදාළ සංග්‍රහය භුක්ති දෙන්නේ ලංකාවේ ඒක නෙමෙයි මං හිතා ඉස්සෙල්ලා සංග්‍රහය භුක්ති දෙනලා වැඩේ අනාගෙන තමයි ඉවර කරන්නේ ඒක තමයි මම හිතන්නේ ජපානයේ තියෙන මූලික මේ සංවර්ධනයට හේතුව තමයි වැඩ හරියට කිරීම. තමුන් කරන කාර්යය හරියට කිරීම. ජපානය කියන්නේ තාක්ෂණයක පැත්ත ගත්තොත් ඉතාම දියුණු රටක්. සාමාන්‍යයෙන් ගත්තොත් කාලයක් තිබුණා අපි අහනවා එංගලන්තේ හදපු භාණ්ඩයක් තමයි ලෝකෙ හොඳයි කියලා කියන්නේ. එතකොට ජපානයෙන් මොනවාරි භාණ්ඩයක් අපේ රටට ගෙනාවොත් ඒවා වැඩිය පිළිගැනීමකට ලකුණේ නැහැ. හැබැයි පස්සේ කාලයක් යනකොට බටහිර රටවල බාන්න නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒ වෙනුවට ජපානයේ සහ ආසියානු රටවල තමයි බාන්න නිෂ්පාදනය කරන්නේ. ඒතර ජපානගේ බඩු හොඳයි කියලා තමයි අපි කියුවේ. දැන් ඔබ ආචාර්ය උපාධිය හදාරනවා. ආචාර්ය උපාධිය හැදෑරීමෙන් පසුව ඔබ
මංහිතන්නේ රැකයා කීපයක් කරනවා ජපානය තුළ. ඒ රැකයා ඔබේ ජීවිතයට වෙනසක් ඇති කරාද. ඒ ලබපු අධ්‍යක්ෂීම් ඔබ ඔබගේ විශ්වවිද්‍යාල ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය තුළ කොයි ආකාරයකටද ඔබ ඔබේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රචාරණය කරේ ඉගැන්වුවේ ඒවා ලබාගත් ආකාරය පිළිබඳ ඒ ගැන යමක් කතා කළොත් ඇත්තම කේයෝ විශ්වවිද්‍යාලයේ මගේ මහාචාර්යතුමා පූජි මොරි මිත්සෝ කියන මහාචාර්යතුමා අනිවාර්යයෙන්ම මතක් කරනවා මොකද බොහෝ දේවල් අපි ඉගෙන ගත්තා ඒ විතරක් නෙමෙයි ඔහු ඉතාම මිත්‍රශීලී මහාචාර්යවරයෙක් ලංකාවේ විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු සහ ජපානයේ මහාචාර්යවරු අතර ලොකු වෙනසක් තියෙනවා ඔවුන් හරිම මිත්‍රශීලී ඉතින් බොහෝ දේවල් තියෙනවා ඒ මිත්‍රශීල සීලිත්‍ය හරහා ඉගෙන ගත්ත දේවල් අපි මහාචාර්යතුමාගේ ගෙදර යනවා අපිට කන්න වෙනවා අය කන්න එළියට යනවා ඔය වගේ බොහෝ සම්බන්ධතා මානව සම්බන්ධතා අපි අතර තිබුණා මේ ආචාර්ය උපාධිය ලැබීමෙන් පසුව මම අවුරුදු 4කට කිට්ටු ප්‍රමාණයක් ඒ ජපානයේ ආයතනයක රැකියාව කළා ඒක පුජි එන්ටර්ප්‍රයිසස් කියලා ඒක නම පශ්චාත් උපාධියෙන් පස්සේ පශ්චාත් කියන්නේ දෙවෙනි පශ්චාත් උපාධියෙන් පස්සේ නැත්නම් ආචාර්ය උපාධියෙන් පස්සේ ඔව් ආචාර්ය උපාධියෙන් පසුව මම කොහොමද ලංකාවට එනවා කියන අදහස තමයි තිබුණේ ඔබ එතකොට විවාහකද විවාහද දැන් ඒ කතාව මම දෙවනුවට පටන් ගමු කොහොමද මම හිතියෙම ලංකාවට එනවා කියන කතාව නිසා ඒ නිසා මම පවදාවත් එහෙ දීර්ඝකාලීන වීසා ලබාගෙන ඉන්න අදහසක් තිබුණෙත් නැහැ එතකොට ඒ කාලය තුල රාජකාරී කරපු මම රාජකාරී කරපු ආයතන දෙකක් තියෙනවා එකක් තමයි බලමු පශ්චාත් උපාධිය ඉඳලා අවුරුද්දක් නාවිකෝ සමාගමේ වැඩ කළා සහකාර කළමනාකරුවෙක් වෙටිට ඊටසේ ආචාර්ය උපාධිය ඉඳලා තව අවුරු තුනක් හෝ තුනට වඩා පොඩ්ඩක් වැඩිම වැඩ කළා පුජි එන්ටර්ප්‍රයිසස් කියලා දැන් ඒ කරේ එකක් තමයි මුදල් කිසියම් ප්‍රමාණයක් එකතු කරගත යුතු ඉතුරු කරගත යුතු කියන අදහස තමයි ඒකට පෙරදරි වුණේ. මොකද විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න වියදම් කරද්දී මම හිතන්නේ ඔය කියන අර්ධ කාලීන රැකියාව කරලා ඉගෙන ගන්න වැය කරපුවම ඉතුරු කිරීම කරන්න බෑ කාටවත්. මහාචාර්යතුමනි 1951 සැප්තැම්බර් මාසයේ ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ කියන නුවර එක්තරා සිදුවීමක් සිදුවෙනවා. මේ සිදුවීම සිදුවෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකයේ ප්‍රධාන රටවල් කීපයක් විසින් ජපානය, ජර්මනිය සහ කොරියාව වගේ රටවල් බෙදූ ආකාරයට ජපානයත් ජර්මනිය සහ කොරියාව බෙදූ ආකාරයටම බෙදීමේ අරමුණ ඇතිව. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ එවකට මුදල් අමාත්‍යවරයා වශයෙන් හිටපු ජයජයවර්ධන මහතා ඔහු පසු කලෙක ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වෙනවා අපි අහලා තියෙනවා ජපානයේ එදා සිදු වූ සිදුවීම හිරෝෂිමා සහ නාගසාකි වලට බෝම්බ දැමුවට පස්සේ ඔවුන් ඉතා විශාල ගැටලු රාශියකට මුහුණ පානවා ඔවුන්ගේ ජන ජීවිතය අඩාල වෙනවා ඔවුන්ගේ ජීවත් වීම සහ ඔහුගේ සෞඛ්‍ය පිළිබඳ බොහෝ ගැටලු ඇති වෙනවා ඒ විතරක් නෙමෙයි මම හිතන්නේ විශාල ප්‍රදේශයක් පුරා කිසිදු දෙයක් නැති තරමට අලු දූවිලි බවට ජපානය පත් වෙනවා එවැනි රටක් යුද්ධෙන් පසුව ඒ යුද්ධයට යම් දීමක් දීවනාවක් ගෙවීම සඳහා යුද්ධයේ ජයග්‍රහණය කරපු රටවල් සඳහා කොටස් වශයෙන් බෙදලා දීමේ අරමුණ ඇතුව තමයි මේ සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුව ක්‍රියාත්මක වෙන්නේ. එවකට මුදල් අමැතිවරයා වශයෙන් හිටපු ජයජයවර්ධන මහතා දින දෙකක සංචාරයක් සැන් ෆ්‍රැන්සිස්කෝ යන්නට පෙර ජපානයේ සිදු කරනවා. ඒ කියන්නේ ඔහුගේ ගමනාන්තය සැන් ෆ්‍රැන්සිස්කෝ වුණාට ඔහු ජපානයේ දින දෙකක් නවතිනවා. නැවතිලා ඔහු ඒ රටේ මිනිස්සුත් එක්ක කතා කරනවා. ඒ රටේ ජනතාවගේ ගැටලු මොනවද කියලා එතුමා අහුන් කර දෙනවා.
එහෙම අහලා තමයි එතුමා සැන් ෆ්‍රැන්සිස්කෝ වලට යන්නේ ගිහිල්ලා එතුමා බුදුන් වහන්සේ දේශනා කරපු ආකාරයට වෛරයෙන් වෛරය නොසන්සිඳේ අවෛරයෙන්ම වෛරය සංසිඳේ කියන අදහස එතුමා ඉදිරිපත් කරනවා ඉතා හරවත් කතාවක් සිදු කිරීමෙන් පසුව ලෝකේ වැඩිම රටවල් ගණනක එකඟතාවයකින් එදා අර කොටස් වලට බෙදලා වෙන් කරන්න හදපු ජපානය තනි රටක් වශයෙන් ඔවුන්ට සමාව දීලා ඔවුන්ගේ අනාගතය ගොඩනගා ගැනීමට සහයෝගය ලබා දීමේ අරමුණ කරා මුළු ලෝකයේම ජනතාව මුළු ලෝකයේම රාජ්‍ය නායකයන් එක තැනකට ගේන්න යැයි ජයවර්ධන ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනවා. ඔහු එදා මුදල් ඇමතිවරයා. මම දැනගන්න කැමතියි ඔබතුමාට ජපානයේ සිටින සෑම දෙනාටම ශ්‍රී ලංකාව ගැන අවබෝධයක් නොතිබෙන්නට පුළුවන්. ජපානයේ සිටින සෑම කෙනෙක්ම ජයා ජයවර්ධන කියන මුදල් ඇමතිවරයා හෝ ජනාධිපතිවරයා නොහඳුනන්න පුළුවන්. නමුත් අපි දන්නවා ශ්‍රී ලංකාවට ජයා ජයවර්ධන ජනාධිපතිවරයා 1977 බලයට පත්වීමෙන් පසු බොහෝ මූල්‍යමය ආධාර ලබා දීලා තියෙනවා. ද්‍රව්‍යමය ආධාර ලබා දීලා තියෙනවා. මේ සියල්ලම එන්නේ අර එදා 1951 සිදු කරපු සාකච්ඡාවත් එක්ක. ඔබතුමාගේ අත්දැකීම් ඇසුරෙන් යම් කිසි දෙයක් මේ රටේ ජනතාවට කියන්නට පුළුවන්ද? ඒ එදා සිදුවීම සම්බන්ධව. මම දන්නේ දෙවන ලෝක යුද්ධය පටන් ගත්තේ 1939 අවසන් වුණේ 1945 සැන් ෆ්‍රැන්සිස්කෝ සමුද්‍ර දිපේ 1951. ඒ සඳහා සහභාගී වුණේ ඔබට මුදල් අමාත්‍ය ලෙස කටයුතු කර ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා. එතුමා ඔබ කිව්ව පරිදි මේ මම හිතන්නේ සියල්ල අවෛරයෙන් නැත්නම් වෛර නොකිරීමෙන් සංසිඳනවා කියන කතාව තමයි බෞද්ධ දර්ශනය හරහා උළුප්පලා දැක්වේ. මේ පිළිබඳව ජපන් ජාතිකයන් සමස්ත ජපන් ජාතිකයන් නෙමේ ඒ පිළිබඳව අවබෝධය තියෙන එහෙම නැත්නම් දේශපාලන කාර්යයේ නියුක්ත එහෙම නැත්නම් පරිපාලනධාරීන් ඒ වගේම ලෝකයේ පිළිබඳ දැනුම ඇති පුද්ගලයන් ජේ.ආර්. ජයවර්ධන මහතා පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම එතුමාට ගරු කිරීම පිණිස කමපුරා කියන බෞද්ධ මධ්‍යස්ථානයේ සිද්ධස්ථානයේ බෞද්ධ මධ්‍යස්ථානයේ එතුමාගේ පිළිරුවක් ඉදි කරලා ගෞරව කිරීම සඳහා පිළිරුවක් ඉදි කරලා තියෙනවා. මම හිතන්නේ බොහෝ විට ශ්‍රී ලාංකිකයන් කමපුරා බෞද්ධ මධ්‍යස්ථානයට ගිය අවස්ථාවකදී මේ කියන පිළිරුව නැරඹීමට අමතක කරන්නේ නැහැ. මේ කියන කාරණය හරහා අපිට ජේ.ආර්. ජයවර්ධන කියන මැතිතුමා කෙරෙහි නැත්නම් අපි හිටපු ජනාධිපතිතුමා කෙරෙහි ඔවුන්ගේ උනන්දුවක් තියෙනවා, ඇල්මක් තියෙනවා. උදාහරණයක් ඇටිට මගේ මන් නතරලා හිටපු ගෙදර ගෙවල් අයිතිකරු ඔවු මේ ලෝකයේ පිළිබඳ හොඳ දැනුමක් තිබෙන කෙනෙක්. ඉගෙන ගත්තට වැඩිය රූපවාහිනිය පුවත්පත් කියන තැනින් හොඳ අවබෝධයක් තියෙන පුද්ගලයෙක්. ඔහු දවසක් මාත් එක්ක කතා කරා මේ ජේ.ආර්. ජයවර්ධන චරිතය පිළිබඳව. මෙතනින් මම එකක් කියනවනේ, දැන් ලංකාවේ අපේ සාමාන්‍ය අපේ ජනතාවගේ අකුරු කියවීමේ ලියීමේ හැකියාව 90%යි කිව්වට අපේ ජනතාවගේ පොදු දැනුම ඉතාම අඩුයි. නමුත් ජපානයේ ඉන්න සාමාන්‍ය ජනතාව ඒගොල්ලෝ ඉගෙන නොගත්තා හෝ නොගත්තා හෝ ඔවුන්ගේ පොදු දැනුම අපිට වඩා ඉතාම වැඩි. දැන් ඔහු ඒ මගේ නිවාස හිමිකරු ඉතින් මේ මටත් වඩා හොඳට මේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ පිළිබඳව ඔහුගේ කතන්දරය මට කියලා දෙනවා. ඉතින් අපි මේ විදිහේ සංවාද කරමින් මේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කරපු කාර්ය පිළිබඳ ඔහු ඉතා ඉහළ අගය කිරීමකට ලක් කරා. මහාචාර්යතුමනි, ශ්‍රී ලංකාවෙන් ජපානයට යන තරුණ තරුණියන්ට මම දන්නා තරමින් විභාග දෙකකට මුහුණ දීමට තියෙනවා. විභාග දෙකක් කිව්වම ඒකෙන් අදහස් කරන්නේ අර අපස්ස සාමාන්‍ය පෙළයි අපස්ස උසස් පෙළයි වගේ.
එකක් තියෙනවා නැට් කියලා එහෙමත් නැත්නම් National Aptitude Test for Japanese කියලා තව තියෙනවා JLPT කියලා විභාගයක්. එතකොට මේ විභාග දෙක ගත්තම ඔබතුමා සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ නැට් කියන විභාගයට. මම හිතන්නේ දිනකට මේ ජයජාතර මධ්‍යස්ථානයේ හරහා ලමුන් අඩුම වශයෙන් 200ක් 500ක් අතර ප්‍රමාණයක් ඇවිල්ලා දිනපතා ඇප්ලිකේෂන් පුරවනවා මම දැකලා තියෙනවා. මට ඇතරම පුදුම හිතුණා මේ තරම් විශාල තරුණ තරුණියන් ප්‍රමාණයක් මේ ජපානයට යන්න උත්සාහ කරනවාද කියලා. එක පැත්තකින් අපිට මේ වෙලාවේ ඩොලර් අවශ්‍යයි. මේ තරුණ තරුණියන් ජපානයට ගිහිල්ලා යෙන් වලින් හම්බ කරලා ඔක ජපාන් යෙන් ඩොලර් වලට පරිවර්තනය කරලා ලංකාවට එවන්න පුළුවන්. එතකොට ඒ සඳහා ඔබ මේ කරන මෙහෙය ඉතාම වටිනවා. මම කැමති මේ රටේ ජපානයට යන්න ඉන්න තරුණ තරුණියන්ට ඒ පිළිබඳ පොඩි හැඳින්වීමක් අද දවසේ ඔබතුමාට කරන්න පුළුවන්. අපිට ඉදිරියට මේ සාකච්ඡාව තව ගෙනියන්න පුළුවන්. ජපානයට යන තරුණ තරුණියන් කළ යුතු දේ මොනවද? නොකළ යුතු දේ මොනවද? ඔවුන් ඉගෙනගෙන යන්න ඕන මොනවද? ඔවුන්ට තියෙන රැකියාව අවස්ථා මොනවද? මේ සියල්ලම අපි ඉදිරියේදී කතා කරමු. අද දවසේ මට පෙළ කීපකින් කියන්න මොකද්ද මේ ඔබගේ නැට් කියන විභාගයෙන් සිදු කරන්නේ? ජපානයේ අධ්‍යාපනය ලැබීමට හෝ රැකියාව සඳහා යන අයට ජපන් භාෂාව පිළිබඳ අවබෝධිතාව වැදගත්. මොකද ජපානයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ භාවිතය ඉතාම අල්පයි. විශේෂයෙන්ම වැඩිහිටි පරම්පරාව තුළ වර්තමාන තරුණ පරපුර ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අවබෝධය තියෙනවා. කෙසේවත් ශ්‍රී ලාංකිකයන් වන අපි ජපන් භාෂාව ඉගෙනගෙන ජපානයට යෑම හරහා අපිට අනිවාර්යයෙන්ම ප්‍රතිලාභ නැත්නම් වඩාත් ප්‍රයෝජනවත් යමක් කරන්නට පුළුවන් වෙනවා. විශේෂයෙන්ම ජපන් ජාතිකයන් සමඟ සම්බන්ධ වීමේ අවස්ථාව ඒ හරහා වැඩි කරගන්නට පුළුවන්. රැකියාවන් කිරීමේදී වගේම අධ්‍යාපන ලැබීමේදී අනිවාර්යයෙන්ම ජපන් භාෂාව ඔබට ඉතාම මම හිතන්නේ තාම අත්‍යවශ්‍ය සාධකයක් ජපන් රටේදී. දැන් මේ ජපන් භාෂාව පිළිබඳව කරන ශ්‍රී ලංකාවේ ආයතන දෙකක් තියෙන එකක් තමයි JLPT අනිත් එක NAT NET. දැන් මේ NET කියන විභාගය හරහා ඔබට පුළුවන් මේ ජපන් භාෂාව පිළිබඳ ප්‍රවීණත්වය සාධක කරගන්න. ඒ විභාගයත් JLPT හා සමානයි. ඒ මේ නැට් විභාගයේදීත් අධ්‍යයන පහක් තියෙනවා. 5 4 3 2 1 කියලා. 5 තමයි ඊටාම ප්‍රථම අවධියේ නැට් විභාගය. ඒ මූලික විභාගය. ඊට ඉහළම අධ්‍යාපන නැත්නම් ඉහළම ජපන් දැනුම තියෙන අය තමයි N1 කියලා අපි කියනවා. ඒ විභාගය සඳහා වාඩි වෙනවා. දැන් මේ කියන N5 හෝ 5 හරි 4 හරි 3 හරි 2 හරි 1 හරි ඒ අධ්‍යයනයන් ඇති කරලා තියෙන විභාගයේ අසීරුතාවය මත මූලික වශයෙන් N5 නැත්නම් 5 මැදමේ විභාගය සඳහා පැය 120ක විතර අධ්‍යාපන ලැබුවාම ප්‍රමාණ. නමුත් 4 සඳහා ඊට වඩා වැඩිපුර පැය ගාණක් අධ්‍යාපන ලබන්න ඕනේ. මේ විදිහට ප්‍රශ්න පත්‍ර තුනක් තියෙනවා. ප්‍රශ්න පත්‍රයේ අධීරයන් නැත්නම් ප්‍රමාණය අමාරුව අසීරුතාවයේ ඉන්න වැඩි කරනවා. ඉතින් මේ විදිහට මම දැන් රජයත් මැදිහත් වෙලා මම දැන් විදේශ රැකියාවට ජපානයටත් යවනවා. ඒ අවස්ථාවේදී මේ කියන JLPT හෝ NAT කියන විභාග සමත් වීමේ අවශ්‍යතාවය මූලික අවශ්‍යතාවයක්. ඔබ රැකියාවට යනනම් ඊට අමතරව ඒ රැකියා කුසලතාවයනුත් තියෙන්න ඕනේ. ඒ දෙකම සම්බන්ධ වුණොත් තමයි ඔබට හොඳ රැකියාව හොඳ අවස්ථාවක් ජපානය තුළ ලබා ගන්නට පුළුවන්. ජයජාතර මධ්‍යස්ථානයේ විසින් විද්‍යුත් කතිකා මාලාවක් අප විසින් පවත්වාගෙන යනු ලබනවා. අද දවසේ අපි ආරාධනා කරේ කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සේවය කරන ලද මහාචාර්ය නිමල් නවරත්න මහතාට. එතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ විශාල කාර්යයක් ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරා. තවමත් කොළඹ විශ්වවිද්‍යාලයේ
අධ්‍යන කටයුතු වල එතුමා නිරත වෙමින් සිටිනවා. එතුමාගේ දැනුම මේ රටේ අනාගත පරපුර වෙත බෙදා දීමට ජයජාතන මැදිස්ථානයේ මේ විද්‍යුත් කතිකාව දායකත්වයක් සපයනු ඇති කියලා මා තරයේ විශ්වාස කරනවා. ඉතින් අද දිනේ අපගේ ආරාධනාව පිළි අරගෙන ඔබතුමා ජයජාතන මැදිස්ථානයේ පැමිණීම පිළිබඳව මා ජයජාතන මැදිස්ථානයේ සියලුම නිලධාරීන් සහ සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් ඔබතුමාට මාගේ ස්තුතිය පළ කරනවා. බෙහෙවින්ම ස්තුතියි මහාචාර්යතුමනි. අද දිනේ ඔබතුමා මේ විද්‍යුත් කතිකාවට පැමිණ අපේ අනාගත පරපුරට යම් දැනුමක් ලබා දීමට ඔබතුමාගේ ඉතිහාසයෙන් බිඳක් අපේ රටේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දූ දරුවන්ට යම් අදහසක් ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ගේ දැනුම ඔවුන්ගේ කුසලතා ඔවුන් අභියෝග ජයගන්නේ කෙසේද කියන එක ගැන යම් අදහසක් ඉදිරිපත් කිරීම පිළිබඳ මා ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. ඔබටත් බොහොම ස්තුතියි. ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ සියලුම මහත්ම මහත්මීන්ටත් ස්තුතියි. අද දවසේ මෙවැනි වැදගත් සංවාදයක් නැත්නම් සාකච්ඡාවකට මට ආරාධනා කිරීම පිළිබඳව ඔබට බොහොම ස්තුතියි.